ගරුතර ස්වාමීන් වහන්ස තුන්වන ප්‍රශ්නය ඇස් නොපෙනෙන වැඩිහිටියෙකුගෙන් ඉදිරිපත් වූ ප්‍රශ්නයක්. ප්‍රශ්නය මෙසේයි. භාවනා වඩන විට සංඥායිලි දකින්නවලු කියලා අහලා තියෙනවා. ඒ දේවල් දැනගන්නේ කොහොමද? මෙහෙමයි මහත්තයෝ, දැන් භාවනාවේදී ඔතන ඔය කතා කරන්නේ මේ සමතය ගැන, තේරෙනවද? යම් කෙනෙක් මහත්තයෝ සමාධි භාවයේ භාවනාවන් වඩනවනේ. දැන් සමාධිමේ භාවනාවන් සමාධි හිතේ සමාධිය ඇති කරන ප්‍රධානම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. තේරෙනවද? එතකොට යම් කෙනෙක් ආනාපාන සති භාවනාවට එරමිනිය ගොතාගෙන හෝ කය ඍජුව තියාගෙන වාඩි වෙලා ආනාපාන සතියට හිත යොමු කරනවා. එතකොට ආනාපාන සති භාවනාව කියන්නේ නිරේතුරුවම මේ චංචල වුණා වූ හිත නිශ්චල කරන්න පුළුවන් භාවනාවක්. තේරෙනවද? යමෙක්ගේ හිත නිරේතුරුව විසිරෙන ස්වභාවයෙන් තියෙනවා නම් ඒ විසිරෙන හිත එක තැනකට ගන්න පුළුවන් භාවනාවක් තමයි ආනාපාන සතිය කියන්නේ. එතෙන්දී ආනාපාන සතිය වඩන කෙනා මුලින්ම මේ ආස්වාසයේ ස්වභාවය දකිමින් ජීවත් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපි එරමිනිය ගොතාගෙන වාඩි වෙච්ච මුල් අවස්ථාවේදී අපි මේ ආස්වාසයට හිත යොමු කරලා ආස්වාසයේ දෙස දකිද්දි මහත්වෝ මේ ආස්වාසයේ දිග ස්වභාවයක් තමයි අපිට දැනෙන්නේ. තේරෙනවද? දැන් ඔබ ඇස් දෙක පියාගෙන ආස්වාස කරන්න ඉහළට ගන්න. එතකොට ඔබට ආස්වාසයේ දිග ස්වභාවයක් දැනෙනවා. දිග ස්වභාවයක්. එතකොට මේ දිග ස්වභාවයේ දිග හැටියට දකිමින් ජීවත් වෙන්න කියනවා. තේරෙනවද? ආස්වාසයේ ස්වභාවයේ දිග වෙනකොට දිග ස්වභාවයේ දකිමින් ජීවත් වෙන්න කියනවා. මෙහෙම ආස්වාසයේ ස්වභාවයේ දිගභාවයේ දකිමින් ජීවත් වෙනකොට ඕන ක්‍රමානුකූලව ආස්වාසයේ කෙටිභාවයේ සකස් වෙනවා. එතකොට මේ කෙටිභාවයේ දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේරෙනවද? මේ කෙටිභාවයේ දකිමින් ජීවත් වෙනකොට මහත්තයෝ ක්‍රමානුකූලව ආස්වාසයේ කෙටිභාවයත් නොදවිනියන තේනද? ආස්වාසයේ කෙටිභාවයක් දැන් තමන්ට නොදැනියන. ඒ කියන්නේ පංච නීවරණ යටපත් වෙන්න ආස්වාස ප්‍රාස්වාසයේ සියුම් වෙනවා. තේනද? ඒ කෙටිභාවයේ සකස් වුණා නොදැනී යනවට පස්සේ තමා තුල ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේනද? සැපේ ප්‍රීතිය සකස් වෙනවා කියලා. ඒ වගේම දැන් තමන්ට ආස්වාස ප්‍රාස්වාසයේ නැහෙන් දැනෙනවා සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට නමුත් සියුම් ආස්වාස ප්‍රාස්වාසකයක් මේ උදරය හරහා ක්‍රියාත්මක වෙනවා. එතන සංහිඳීම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. මෙන්න මේ හිත සංහිඳෙනකොට මෙන්න මේ පංච නීවරණ යටපත් වෙන ස්වභාවයන්ට එනකොට මහත්තයෝ අපිට එක එක සංඥා පේනවා. තේන්නාද? එක්කෝ ආලෝක සංඥාවක් පේනවා. සුදු පාටට, නිල් පාටට, රතු පාටට, කහ පාටට මේ නලල් තලය ආශ්‍රිත කරගෙන නලල් තලය හරහා වැටෙනා වූ ආලෝක සංඥාවන් පේනවා. තේන්නාද? සමහරුන්ට අමනුෂ්‍ය රූප පේනවා. සමහරුන්ට දිව්‍ය රූප පේනවා. සමහරුන්ට නොදැනී යනවා වගේ දැනෙනවා. සමහරුන්ට පා වෙනවා වගේ දැනෙනවා. සමහරුන්ට උඩ යනවා වගේ. මේවා මහත්වෝ මේ පංච නීවරණ යටපත් වුණා වූ මේ ප්‍රභාස්වර හිතෙන් ලැබෙනා වූ සංඥාවන්. තේන්නාද? ඒකෙදි කියන්නේ කෙනෙකුට ආලෝක සංඥාවක් සකස් වෙනවා නම් එයා දැනගන්න ඕනේ එයාගේ හිත පංච නීවරණයන් යටපත් වෙලා ප්‍රභාස්වර හිතක් එයාට තියෙනවා. ඒ ප්‍රභාස්වර භාවය තමයි ආලෝක සංඥාව තුළින් අපි දකින්නේ. නමුත් භාවනා කරන කෙනාට ආලෝක සංඥාවක් සකස් වෙන මොහොතක් පාසා මාත්‍යෝ එයා ඒ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා දකින්න ඕනේ. තේන්නාද? දැන් ඊයේ මහත්මයා භාවනා කරන වෙලාවේ සමාධියට හිත ගිහිල්ලා පංච නීවරණ යටපත් වුණ වෙලාවේ ආලෝක සංඥාවක් සකස් වුණා නම් ඒ ආලෝක සංඥාව දැන් තියෙනවද? එහෙනම් ඒ ආලෝක සංඥාව නිත්‍යද අනිත්‍යද? එනං අනිත්‍ය උදේ ගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තේන්න? භාවනා කරන්න ගිහිල්ලා අපිට අමනුෂ්‍ය රූපයක් පේනවා නම් ඒ රූපය දකින මොහොතේම ඒ හිත අනිත්‍යයි කියලා නැත්තම් රූපය අනිත්‍යයි කියලා දකින්න ඕනේ. තේන්නාද? එතකොට භාවනා කරන්න ගිය වෙලාවේ අපිට එකපාරට සැහැල්ලු වෙලා උඩ යනවා වගේ දැනෙනවා නම් පා වෙලා යනවා වගේ දැනෙනවා නම් මේ සෑම දැනීමක් කියන්නේ පංච උපාදානස්කන්ධයක්. සිතක්. තේන්න? එනිසා ඒ දැනෙන සිත අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ දැක්ක තැන අපි සමාධිය විදර්ශනා උදෙසා යොමු කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. තේරෙනවද? ඒ නිසා භාවනා කරද්දී මොනම සංඥාවක් හෝ සකස් වුණොත් ඒ සෑම දෙයක්ම සිතුවිල්ලක් පංච උපාදානස්කන්ධයක්. ඒ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියලා දැකලා ඉස්සරහට යන වෙලාවේ සමාධිය විදර්ශනා උදෙසා උපයෝගී කරගත්ත සැබෑ ධර්ම මාර්ගය මතු කරගත්ත කෙනෙක් බවටයි පත් වෙන්නේ. තේරෙන්නේ? ඒ නිසා ආලෝක සංඥාව කියන මාත්‍රාව හිතේ ප්‍රභාෂර භාවය. ඒ ප්‍රභාස්වර භාවය තමයි ආලෝක සංඥාවත් තුළින් අපිට මතු කළ. නමුත් ආලෝක සංඥාව කියන්නේ අනිත්‍ය වූ දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන අනිත්‍ය වූ දෙයට බැඳෙන්න යන්න
එපා කියලා. ඒ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා දකින තැන මාත්‍යෝ ආලෝක සංඥාව තුළින් මාත්‍යා විදර්ශනානුවන ප්‍රඥාව මතුකරගත්ත කෙනෙක් බවට පත්වෙනවා.